මංකව මොකක්ද ජනාධිපතම විලි ලැජ්ජයිනේ ලසන්ත මේ පත්තර කතුරු කෙනෙකුට රටේ ජීවත් වෙන්න බැරි නම් මොකද්ද මේ රටේ අපි 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 ජීවත් වෙනවා කියන්නේ මොකද්ද ලැජ්ජයිනේ මේක මේක මිනිමරු දේශයක්නේ පත්තර මාධ්‍යවේදියෙකුට නේ පුවත්පත් කතුරුවරයෙකුට ජීවත් වෙන්න බැරි නම් ඒ මිනිහත් වෙඩි කනවා නම් මොකද්ද මේ රටේ තේරුම ඔබතුමයි මමයි පාදයාත්‍රා ගියේ මේ මේවා කතා කරන්නද මේ දේශපාලනය කරන්න මොකටද මේවා කරන්න නම් අපි මේවා අපේ රස්සාවල් දාලා ආවේ මොකටද අපි ආවේ මේ වගේ රටක් හදන්න කියලා කියාගෙන ගියානේ එතකොට කිව්වා රාජිත මමත් ඔයා වගේම කැළඹින්නේ මමත් මේ හොයනවා මමත් මේ කරනවා ඔයා මට උදව් කරන්න ඔයාව තීන්දු ගන්න යන්න එපා මට ආරංචි ඔයාගේ තීන්දු ඔයා මේ කරන්න එපා මම ඔයත් එක්ක ඉන්නවා මේ වල මං කිව්වා ඔබතුමා දන්නේ නැද්ද පැහැදිලිවම දන්නේ නැහැ මමත් හොයනවා ඔයා මට උදව් කරන්න කිව්වා එතනින් තමයි ඔකේ වෙනුම් ඊට පස්සේ සාකච්ඡාවට කීපයක්ම කරා එක එක කෙනාව ගෙන්නවා CID ගෙන්නවා මාවත් වාඩි කරගත්තා මේවා කරා ඉතින් ඒවත් එක කාලයත් එක ගියා ඊට පස්සේ අපි දැක්කා එයා විතරක් නෙවෙයි ඉක්නලි ගොඩවලා අතුරු ආගෙනවා ඒකට අපි දැනගත්තා අර හදිසි තීන්දුව අරගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ දැන් මේගොල්ලන් තොලොංචි ගන්න එකයි තියෙන්නේ ඒ ඇරෙන්න වෙන මිනිහෙකුට මේකේ ඉන්න මේවා ගන්න නැහැ එතන ඉඳලා අපි හිතුවා කෑ ගහලා වැඩක් නැහැ ජීන් සීරුවේ වැඩේ කරන්න ඕනයි කියලා එතන ඉඳලා තමයි දීලා ඉතින් ඒව අරගෙන ඇවිල්ලා අපි පොරොන්දු වුණා අපි තදියුදින්ලගේ පවුල් හම්බුණා අපි ඉක්නලි ගොඩලගේ නෝනලා හම්බුණා ඒ මිනිස්සු තාම කරේ පින්තූරේ දාගෙන ඇවිදිනවා අපිට ලැජ්ජයි අපිට ලැජ්ජයි මොකද අපි ඇමතිරුනේ ආණ්ඩුවේ අපිනේ ආණ්ඩු කරන්නේ ඒගොල්ලන්ගේ නෝනලව අපි දැක්කාම අපිට අපිට ලැජ්ජයි සමහරුන්ට ලැජ්ජ නැහැ මොකද සමහරු මේ දුක විඳෙත් නැහැ මේ ආණ්ඩුව හදන්නට සමහරුන්ට මේවා ගානකුත් නැහැ සමහරු ඩීල් දැම්මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇවිල්ලා මේවා ඔක්කොම කඩාකප්පල් කළා ජනාධිපතිතුමාට සම්පූර්ණයෙන් අමතක වුණා ආවේ මොකටද ගෙනාවේ මොකටද යාව කියලා එයා මේ ආපු එක්කනේ නෙවෙයි ආ දිනපු එක්කනේ නෙවෙයි ආ අපි අපි දිනෙව් එක්කනේ එහෙම නැතුව එයා දිනපු කේමලක් නැහැ එයා කරපු දෙයක්කුත් නැහැ ඒ මැතිවරණේදී ඒ සියලු දේවල් කරේ අපි. ඒ පැත්තේ මිනිසුන්ව කඩලා ගත්තෙත් අපි, මැතිවන ව්‍යාපාර කරෙත් අපි, දුක් විඳෙත් අපි. එයාව ගෙනිච්චා වටේ, දෝන කතිරණාව ගෙනිච්චා වගේ ප්‍රතිකාරකාරයෝ ගෙනිච්චා ලංකාව වටේම පෙන්න පෙන්න. ගිහලා යත් හොඳ කතා කරා. හොඳ කතිකෙක් විදියට කතා කරා. නමුත් ආත්මීය වශයෙන් තියුන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ. ඉතිරි අවුරුදු 5 හෝ ඒවා අපිට තියෙනවා. නමුත් මේ වෙනකොට ඒවා ඔක්කොම බොහොම නරක විදියට කඩාකප්පල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට තියෙනවා ලොකු වේදනාවක් අපි පොරොන්දු වුණ මැතිවරණ ප්‍රකාශනය අපි කියෙව්වාම මම අද උදෙත් ඊයේ රාත්‍රී 2 වෙනකන් මගේ පුතත් එක්ක අපි ඔෆිස් එකේ මේ මැතිවරණ ප්‍රකාශන ගැන කතා කරනකොට සෝබී දහමතුරාගේ දසපනත කියවල කියෙව්වා. ඒක කියවනකොට ඔක්කොම අපි කරලා තියෙනවා ඒකේ. ප්‍රතිපත්තිම වශයෙන් ඔක්කොම කියවල තියෙන එකක් ඇරෙන්නට. මට මතේ ඒක එච්චර වැදගත් නැති වුණත් අනිත් ඒවා ඔක්කොම වගේ කරලා තියෙනවා. නමුත් සිද්ධීන් ගත්තාම ඒ ප්‍රතිපත්ති වැඩක් නැහැ නේ පවුල්වල මිනිස්සුන්ට. ඒගොල්ලන්ගේ ඥාතීන්ට හිතවතුන්ට ඒ ප්‍රතිපත්ති වැඩක් නැහැ. ඒ ප්‍රතිපත්තිය ගෙනහැලා තියෙනවා. නමුත් මේ සිද්ධීන් මේ වුණානේ ඒ මහා මංකොල්ල පිළිබඳව කිසිම එකක් එළිදරවුන්නේ නැහැ. අද ඒගොල්ලෝ ඇවිල්ලා වීරියෝ වගේ කතා කරනවා. අද ඒගොල්ලෝ ඇවිල්ලා අපිට අභියෝග කරනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා මේ වගේ මිනිමරුම් කරපු මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ දූෂණය කරපු මිනිස්සු ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය හදනවා කියලා. ඉතින් මේ වගේ විහිළු ලෝකයක දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සියලු දේවල් බලලා බොහොම මේ ගිය සැරේ වෙච්ච නැති ඒවා. මොකද දෙවනි සැරේටත් අපි මෛත්‍රීපාල සිරිසේන කෙනෙක් හැදුවොත් මට එහෙම පාර යන්න බැරි වෙයි. මොකද ගිය සැරේ මේක හදලා දැන් මර්ගෙන් හැමෝම අහනවා. යන තැන පාටි එකකට ගියොත් ඩ්‍රින්ක්ස් දෙකක් දැම්මාම මිනිහා මට මගෙන් ආන්නේ මොනවද ડોක්ටර් මොනවද කරේ මෙයාද ගෙනාවේ අරවද මේවාද කියලා. ඒ මිනිස්සු බයිට් එකකට ගන්නේ මාව. එතකොට මරණ ගෙදරකට ගිහිල්ලා ඒකේ එළියට වාඩි වුණොත් එතන දෙකෙක් දාගෙන ඉතියොත් ඒ මිනිස්සුත් අහනවා. ඉතින් එතකොට හැම මිනිස්සෙම මේක කතා කරනවා. අපෙන් අහනවා. අහන්නේ මගෙන් වැඩියෙන්. එතකොට දෙවනි සැරේත් ගෙනහැල්ලා තව එක්කෙනෙක් මේ විදිහට ගෙවොත් ඒ මිනිස්සු හිතනවා මගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. මගෙක් හරි ගෙනහැල්ලා දාලා මගේ ඔළුවේ මොකක් හරි අමාරුවක් තියෙන මිනිහෙක් අර දෙන්නගේ නෙවෙයිනේ දෙන්නවම ගේන එකා ගැන ඊට පස්සේ හිතන්නේ. ඉතින් ඒ නිසා මට තියෙනවා විශාලම ප්‍රශ්නයක්. මේ ගේන මිනිහා ෂුවර් වෙන්න ඕනේ අඩුගානේ 100%ට 50%ක් 60%ක් වත්.